අපේ ගෙදර ලයිව් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාව ආදරෙන් පිළිගන්නවා. අද අපි රුලන් වලින් රැට වගේම උදේටත් ගන්න පුළුවන් සැහැල්ලු කෑමක් හදමු. අපි දැන් ඊස් ටික පිපෙන්න දාගමු. මෙතන සීනි තේ හැන්දක් තියෙනවා. ඒකට මදරස්සේ වතුර කෝප කාලක් දාගන්නවා. ඒකටම ඊස් තේ හැන්දක් දාගමු. අපි ඒ ටික දාලා කලවම් කරගමු. ඊස්ට් ගන්නකොට උලන් වැඩිච නැති හොඳ ඊස්ට් ගන්න ඕන. නැත්නම් අපි හදාගන්න කෑම එක පිපෙන්නේ නැති වෙනවා. අපි දැන් ඊස්ට් ටික දිය කරගත්තා. වහලා පිපෙන්න තියමු. මෙතන රුලන් මෙෂරින් කප් දෙකක් තියෙනවා. ඒක අපි මේ ග්‍රයින්ඩර් එකට දාගමු. මෙතන පාන් පිටි කෝප්පයක් තියෙනවා. ඒකත් අපි රුලන් එකටම දාගන්නවා. වතුර දාලා මේ ටික ග්‍රයින්ඩ් කරගමු. අපි වතුර කෝප්ප තුනක් දා ගන්නවා. ඊස්ට් හදා ගන්නකොට කෝප්ප කාලක් දාගත්තා. ඉතුරු ටික තමයි අපි රුලන් එකට දාගන්නේ. මේ ටික ටික කලවම් කරලා ග්‍රයින්ඩ් කරගමු. රුලන් මිශ්‍රණයටම කහ කුඩු තේ හැටි අටෙන් එකක් දා ගන්නවා. අපිට එතකොට හොඳ ලස්සන පාටට අපේ රුලන් එක හදා ගන්න පුළුවන්. මේ තියෙන අපි ග්‍රයින්ඩ් කරගත්ත මිශ්‍රණය. ඔයාලට මේ ටික එකපාර ග්‍රයින්ඩ් කරගන්න අමාරු නම් දෙපාරකට දාලා ග්‍රයින්ඩ් කරගන්න. මේ ටික මේ බෝල් එකට දාගමු. මේ තියෙන ඊස්ට් ටික ඇක්ටිව් වෙලා තියෙන්නේ විනාඩි 8කට පස්සේ. අපි ටික කලවම් කරලා රුලන් මිශ්‍රණයට දාගමු. මේ ටික දාලා හොඳට කලවම් කරගමු. මේ විදිහට මිශ්‍ර කරලා පිපෙන්න වහලා තියමු. අපි දැන් මේක පිපෙන්න වහලා තියමු. මෙතන තඹ ගත්ත අල ග්‍රෑම් 300ක් තියෙනවා. ඒක මේ බෝල් එකට දාගමු. අපි දැන් මේ අල ටික හොඳට පොඩි කර ගන්නවා. ක්‍රීම් එකක් වෙන්න. තඹ ගත්ත අල ටික මේ විදිහට පොඩි කරගත්තා. මෙතන තියෙනවා බටර් ග්‍රෑම් 30ක්. මේ සැහැඳි දෙකක් අපි එකක් දාගමු. ඒකරම ලුණු තේ හැඳි කාලයි. ගම්බිරිස් කුරු තේ හැඳි කාලයි. අපි ටික දාලා කලවම් කරගමු. මොකද හොඳට ක්‍රීම් එකක් වෙන්න පොඩි කරගන්න ඕනේ. මම මෙතන දාගත්තේ ලුණු තේ හැඳි කාලයි. මොකද මම අල තම්බනකොට ලුණු දාලා තම්බගෙන තියෙන්නේ. ඔයාලා අල තම්බනකොට ලුණු දාලා තම්බගත්තේ නැත්තම් තව ටිකක් ලුණු වැඩි කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත අල ක්‍රීම් එක. මේ තියෙන අපේ රුලන් මිශ්‍රණය පැය එකමාරකට පස්සේ අද වැස්ස දවසක් නිසා ටිකක් පිපෙන්න වෙලා ගියා. අපි දැන් කලවම් කරගමු. මෙතන තියෙන ලුණු තේ හැන්දක් අපි එකක් දාගමු. ලුණු ටික දාලා හොඳට කලවම් කරගමු. ලුණු දාලා කලවම් කරගත්තාම මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි එන්නේ. මේ ප්‍රමාණයට අපි හදාගන්න ඔක්කොම වතුර කෝප්ප තුනක් දාගත්තා. ඊස්ටර්ඩ දාගත්ත ඒවත් එක්කම. අපි දැන් රොටි එක හදමු. පෑන් එක රත් වෙලා තියෙන්නේ. තෙල් ටිකක් ගාලා රත් කරගමු. මිශ්‍රණයෙන් අරන් දාගමු. දාලා මේ විදිහට හදාගමු. ඔයාලගේ මිශ්‍රණයේ උකු වැඩි වගේ නම් තව වතුර කෝප්ප කාලක් විතර දාලා ටිකක් තිය කරගන්න. අපේ රොටිය මේ ගානට පිච්චුනහම ඇති සම්පූර්ණ පිච්චෙන්න ඕනේ නැහැ. අපි මේක ආයිසරය බේක් කරගන්නවා. ඒ නිසා මේ ගානට පිච්චුනහම අපි ලිපෙන් බාගමු. මෙන්න මේ විදිහට තමයි මේ පැත්ත තියෙන්න ඕනේ. අපි මේ විදිහට තව එකක් හදාගමු. මේ විදිහට රොටිය හැඩය හදලා අඩු ගින්දරේම වහලා පුච්ච ගන්න ඕනේ.
erotiat bagate pichilla tiene ekat lipim bagam. Apiteng ala cream making, tikak me metadavena tiagam. Ekram mozzarella cheese ticket kut mamma grate karganatino, etikat dagano. Men may vidiratila mimata karagano. Api make a navagano to unwim and navagano netta may vidir a seal win netivino. Mi vedo tutta quella che ti ha dato. Mi vedo tutta la pizza che ti ha dato. Mi vedo tutta la pizza che ti ha dato. Mi vedo baking tray, baking paper, e quindi ti ha dato la pizza che ti ha dato. Mi vedo tutta la pizza che ti ha dato. Mi vedo la crema che ti ha dato. E quindi ti ha dato la pizza. Non è un problema. Se non è un problema, non è un problema. Se non è un problema, non è un problema. Se non è un problema, non è un problema. Se si è sancita, 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 e non ho chiuso il mio nome, cadla balum. Non ho chiuso il mio cadla balum. E non ho chiuso il mio nome, mi chiamo Hadela, Paula Tecker Asabalana, appia, italo video king, hamuemu.